ආයුබෝවන් සුබ දවසක් හැම දෙනාට ඉතින් ආට බලාගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ පේන විදිහටම මම අද ගෙන තියෙන ට්‍රස්ට් වලට් කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකෙදි පොඩි ඩිපොසිට් එකක් කරලා ඩිපොසිට් එකක් කරන්න අවශ්‍ය වෙන දේ ඔයාලට දින මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ඔයාලා මේක ඩොලර්ස් 0.1 ප්‍රමාණයක් දීලා වාගේ වොලට් එකට කනෙක්ට් කරගෙන ඔයාලට තියෙන්නේ මේකේ දවසට USDT එක ගාන earn කරගන්න. ඉතින් මේකෙදි ඔයාලට කැපෙන්නේ වාගේ ෆී එකක් විදිහට කැපෙන්නේ BNB smart chain එකේ අන්නර ඩොලර්ස් 7.11 විතරයි. ඊට පස්සේ ඔයාලට හැමදාම ඩොලර්ස් 1 ගාන withdraw කරගැනීම හැකියාවක් තියෙනවා ඔයාලගේ trust wallet එකට. ඉතින් මේවා DApps connection තියෙනවා. ඉතින් ඒක නිසා මම මේකෙදි ඔයාලට ඔයාලගේ main wallet එක use කරන්න කියන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ වගේ දේවල් introduce කළා දෙද්දි ඉතින් ඔයාලා මේක ඔයාලගේ main wallet එක කවදාවත් connect කරන්න එපා. ඉතින් ඔයාලා කෙලින්ම මේ වගේ මුලින්ම අලුත් wallet එකක් මේ දෙන new wallet ගිහිල්ලා හදාගන්න. ඊට පස්සේ ඔයාලට අන්න ඒ wallet එකට තමයි මේ smart contract එක connect කරන්න ඕන. ඉතින් මේ black screen වටනවා වැඩි ගණන් ගන්න බෑ. ඔය මේකේ security එකෙන් ban කරලා දින අපේ screen record දාන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට කරන්න වෙනවා හිතලා. ඉතින් මේකේ smart contract එක create කරලා new wallet එක හදද්දි ඔයාලගේ personal codes ATK දීලා ඔයා මේ දිහා හදාගෙන account එකට join වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේකේ BNB smart chain එක යටතේ ඔයාලට එන්න මේ ඩොලර් 7 ගාන දා ගන්න ඕන. මොකද මේක ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් නිසා ඔයාලගේ ඇක්ටිව් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ account එකේ BNB ප්‍රමාණයක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඩොලර් 11කට හරියන BNB තියෙන්න ඕන. මොකද ඒක හරහා තමයි ඔයාලට මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ඔයාලට මෙන්න මේ wallet එකේ වගේ trust wallet එකේදී ඇක්ටිව් කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔයාලේ ඩිපොසිට් එක කරගන්න ඕන මුලින්ම. ඉතින් ඒ ඩිපොසිට් කරගෙන තමයි ඔයාලා මෙන්න මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකට log වෙන්න ඕන. ඉතින් මේකේ මතක් කරන්නේ මම අනිවාර්යයෙන්ම ඔයාලගේ main wallet එක use කරන්න බා. අනිවාර්යයෙන්ම new wallet එකක් යූස් කරන්න. ඉතින් එහෙම වැරදිලා කවුරු හරි මේකේ දාගලා තියෙනවා නම් ඒක වහාම අයින් කරගන්න. ඉතින් මෙතනට බලාගන්න පුළුවන් මම BNB ප්‍රමාණයක් මේකට ඩිපොසිට් කරලා තියෙනවා. ඉතින් අන්නේ BNB ප්‍රමාණයට අදාළව මම මේක ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක දැන් මෙන්න මේකට ඇඩ් කරගන්න යනවා. ඉතින් ඔයාලට පුළුවන් බලන්න ඒක. ඉතින් මෙතන පල්ලෙ හදිනවට බලාගන්න පුළුවන් බ්‍රවුසර් කියලා එකක්. ඉතින් මෙන්න මේ බ්‍රවුසර් කියන එකෙන් ඔයාලට මෙන්න මේ මං link එක දාලා දිනවා පල්ලෙ description එකෙන්. අන්න ඒක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේක ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක සයින් කරගන්න. ඉතින් ඔයාලා මේ බ්‍රවුසර් කියන හරහා ඇවිල්ලා මෙතන මේ වෙබ් ඇඩ්‍රස් එක පේස්ට් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කනෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට ට්‍රස්ට් වෙබ්සයිට් කියන ගියාට පස්සේ ඔයාලට මෙතන මුලින්ම මේක නෙට්වර්ක් එක කනෙක්ට් කරගන්න ඕන. ඉතින් සයිට් එකේ විස්තර මේ විදිහට පල්ලෙහාට තියෙනවා. ඉතින් මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් කනෙක්ට් කරගන්න ඕන VVM එක. ඉතින් ඊට පස්සේ ඔයාලට ඊට get start කියන ඉතින් ඔයාලා මෙතන BNB smart chain එක සිලෙක්ට් කරගෙන ඔයාලා මේක කලෙක්ට් කනෙක්ට් කරගන්න ඕන ආගේ වොලට් එකේ. ඉතින් වොලට් එකට කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා මෙන්න විදිහට මැසේජ් එකක් එනවා ඇක්සෙප්ට් කරන්න. ඉතින් මේකේ ඔයාලට මයිනින් වෙන එකක් වෙන්නේ. ඉතින් මේක ඇක්සෙප්ට් දුන්නා පස්සේ ඔයාලට මේ විදිහට ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කෝල් කරන්න එනවා ඩොලර් 7.10 ප්‍රමාණය. ඉතින් මේක ඔයාලගේ මං කිව්වා වගේ අලුත් වොලට් එකට කනෙක්ට් කරගන්න. මෙන්න මේ කන්ෆර්ම් දුන්නා පස්සේ මේ විදිහට ටික වෙලාවක් යද්දි මේ විදිහට ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කෝල් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ට්‍රස්ලොට් එකට ගියරස බලා ගන්න පුළුවන් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක මේ විදිහට approve වෙලා තියෙනවා. ඉතින් status එක completed network fee එක 0.06ක් ගිහලා තියෙනවා. විදිහට හැම විස්තරයක්ම මෙතන ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් හරි ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම මෙතන ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කෝල් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන මේකේ දිගටම මයින් වෙන්න දෙන්නේ. ඉතින් මේකේ ඔයාලට පැයකට සැරයක් BNB USD 0.01ක් රිසීව් වෙනවා. ඉතින් ඔයාලට දවසක් ඇතුළත USD 1 වගේ ප්‍රමාණයක් මයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ හැමදේම USD 1 ගන්න ඔයාලට විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාලගේ වොලට් එකට. ඉතින් මම කිව්වා වගේම මේක කරලා ඉවරලාට පස්සේ ඔයාලා ෆන්ඩ්ස් තියෙන නෙට්වර්ක් එක වාගේ මේ මේන් වොලට් එක යූස් කරන්න එපා. අනිත් වොලට් එක යූස් කරන්න අනිවාර්යයෙන්ම. ඔයා මෙන්න මේකේ ඊට පස්සේ ඩිපොසිට් එකක් විඩ්‍රෝල් එකක් ගන්නවා නම් මේ විදිහට ඔයා මේකේ වොලට් එක ඇඩ්‍රස් එක දීලා විඩ්‍රෝල් එකක් ගන්නවා. හරි, දැන් ඉතින් පැයකට පස්සේ තමයි ඔයාලට මේකේ පළවෙනි USD 0.01 මයින් වෙන්නේ. ඉතින් අපි ඒක ඩිපොසිට් කරගන්න කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලගේ වොලට් ඇඩ්‍රස් එක මේ විදිහට කොපි කරගෙන ඔයාලා යන්න ඕන මෙයාලගේ වෙබ්සයිට් එකට. ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකෙදි මෙන්න ඔයාලගේ විඩ්‍රෝවල් එක නැවතත් අර විදිහටම මුලින් ඉඳන් ගිහිල්ලා විඩ්‍රෝ කරගන්න. ඉතින් මෙතන බ්‍රවුසර් කියන ඔප්ෂන් එකෙන් ඉතින් බ්‍රවුසර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට ආයි මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන පේස්ට් කරලා ආයි මේ විදිහට කනෙක්ට් දීලා වොලට් එකට මේ වගේ ස්මාර්ට් ෆයිනන්ස් ස්මාර්ට් චේන් එකක් සිලෙක්ට් කරලා ඔයාලගේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් account එක යටතේ ඔයාලගේ withdrawal එක තියෙනවා, වගේම account address එක තියෙනවා. හැමදේම තියෙනවා. ඉතින් පල්ලේ හරියට සල් බලන්න බලා account එක, වගේම referral එක තියෙනවා. ඉතින් ඔය විදිහට බලා ගන්න පුළුවන් මේකේ දේවල්. ඉතින් vouchers receive වෙච්ච තියෙනවා. ඒ වගේම පල්ලේ හරියට පස්සේ මෙයාලගේ benefits තියෙනවා. මේ කට්ටිය දැනට මේ වගේ
ප්‍රමාණගතව කට්ටිය. ඉතින් මගේ account එක ගත්තම මේ විදිහට 0.1 තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් wallet balance එක USDT 5ක් තියෙනවා මගේ එකතු වෙලා මෙන්න මේ smart contract එක හරහා call කරලා. ඉතින් හරි බලමු මෙන්න මේ 0.1 අපි withdraw කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන withdraw කියලා option එකක් ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ගියට පස්සේ ඔයාලට BEP to USDT කියලා පෙන්වනවා. ඉතින් මගේ දැන් BEP 10ක් තියෙනවා. ඉතින් ඒක මම මෙතන උඩින් all කියන එක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් අපේ කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා තියෙද කියලා මෙතන බලා ගන්න පුළුවන්. අපේ USDT 0.01ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මම ඒක withdraw කරනවා මේ විදියට. ඉතින් මේක ඔටෝමැටිකලි ඔයාගේ record එකට වැටෙනවා. ඉතින් ඔයාගේ wallet එකට මේක receive වෙනවා ටික වෙලාවකින්. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් තාම not reviewed කියලා තියෙන්නේ. ඉතින් මේක review වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න විදියට success වුණාට පස්සේ ඔයාලගේ wallet එකට මේක receive වෙලා තියෙනවා බලා ගන්න. ඉතින් මේ විදියට back වුණාට පස්සේ ඔයා wallet එක refresh කරලා මේ USDT balance එක ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට $0.01 ඔයාලගේ wallet එකට receive වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ earn කරන්න තියෙන්නේ. ඔයාලට කිසිම ආයෝජනයක්වත් වෙන වැඩක්වත් කරන්න දෙයක් නැහැ. විදිහට මයින් වෙන්න දාලා ඔයාලට දවස් ගානේ USDT එක ගානේ withdraw කරන්න පුළුවන්. ඉතින් පැයකට 0.1ක් එනවා. ඉතින් පැය 10කදී ඔයාලට loss එකක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ දිගටම කරගෙන. ඉතින් වෙබ්සයිට් එක මේ විදිහට trust wallet එක හරහා ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන ඩී ඇප්ස් කනෙක්ෂන් එක ඔයාලට බයයි නම් මේකේ ඔයා විඩ්‍රෝල් එකක් දාගෙන සාමාන්‍ය ඔයා $20ක් ඇතුළත් කියන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඩී ඇප් කනෙක්ෂන් එක අයින් කරලා දාන්න. ඉතින් ඊනාඩ ඔයාලට රිසීව් ඇඩ්‍රස් එක විදියට බලා ගන්න පුළුවන්. තප්පර විනාඩි ගාණක් තියෙනවා ඊළඟ විඩ්‍රෝල් එකට. ඔයගේ දේවල් මේකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මයි අර්නින්ස් කියන රස මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ ටෝටල් රෙවිනිව් එක මේ වෙනකොට BP 10යි. ඉතින් ඒක දැන් අවේලබල් ගාන නැහැ. ෆ්‍රී ස්විච් ගාන තියෙනවා නැහැ. ඒ වගේ දේවල් මේක අරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් රෙෆරල් කරලත් ඔයාලට මේකේ ලොකු කම්මැල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය රෙෆර් ලින්ක් එක අරහා ඔයාලට යාළුවෝ හතර මේක ෂෙයා කරලා මෙයාටත් මේක හඳුන්වා දීලා ඔයාලට පුළුවන් මේක රෙෆර් ඉන්කම්මැල ලබා ගන්න. ඉතින් ලෙවල් 1 රෙෆර් කෙනෙක්ගෙන් 12ක්, ඒ වගේම ලෙවල් 2 කෙනෙක්ගෙන් 6ක්ද, ලෙවල් 3 කෙනෙක්ගෙන් 3ක්ද ඔයාලට මේකේ රෙෆර් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි කියන්නේ. ඉතින් මේකේ රිස්ක් එකක් තියෙනවා. මං කියන මේ නෝලට් එකට කනෙක්ට් කරන්න එපා කොහොමවත්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම බලලා කනෙක්ට් කරන්න. හරි, ඉතින් ඔය විදිහට තමයි මේකේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ගැන ඔයාලට පැහැදිලි කරන්න තියෙන. ඒක නිසා අනිවාර්යයෙන්ම යාළුවන්ට උනොත් මේක හඳුන්වා දෙදී ඒ දේ කියලා කරන්න. ඉතින් ආගේ මම බලන්න ගමන් මෙතන USDT ලෙවල්ස් තියෙනවා, ඩීටේල්ස් රේෂියෝ කාඩ් ඇඩ් වෙනවා. ඉතින් ඒ දේවලුත් අනිවාර්යයෙන්ම හරියට බලන්න. ඒක වෙන දේවල්. ඉතින් මේක ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක්, DApp කනෙක්ෂන්. ඉතින් ඒක නිසා මේ නෝලට් එක ඇඩ් කරන්න එපා. හරිද? මේ විදිහට තමයි මේකේ මෙන්න මේ නොටිෆිකේෂන්ස් හැමදේම බලාගැනීම එක ඇත්ත. ඉතින් ඔය විදිහට තමයි අද මෙන්න මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ගැන ඔයාලට කියන්න තියෙන. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.